ආයි බංගල මම අදත් ඔයාලා පිළිගන්න අපේ සිසිර ඉන්නේ YouTube channel එකට අද මම ඔයාලට අපේ මේ වීඩියෝ වල පෙන්ලා තියෙනවා පොල් තනිරුව අල්ලන්නේ කොහොමද කියන මැෂින් එක අපි නිෂ්පාදනය කරලා ඔයාලට පෙන්නවා මේ මැෂින් එකේම අපි ලෙල්ල පිටින් මේ ඉරුව අල්ලන මැෂින් එක මොකද්ද කියන එක ඔයාලා දන්නේ අපි දැන් ඒක තමයි මේ වීඩියෝ එකේ මාර්ගෙන් ඔයාලට පෙන්වන්න හදන්නේ අපි දැන් බලමු කොහොමද මේ මැෂින් එකේ ලෙලි අල්ලන්නේ කොහොමද වෙන්නේ කියන එක ඔයාලට පෙන්වන්න ඊට කලින් අපි අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මොකද අපි තව තවත් ඉදිරියට මේ මැෂින් වල කොහොමද දෙලි අල්ලන්නේ කොහොමද කරන්න යන වීඩියෝ සේරම ඔයාලට පෙන්වනවා කොටස් මොනවද කියලා බලමු මේක කොහොමද හය කියලා දෙන කියලා පෙන්වන්න අපි දැන් බලමු කොහොමද මේ පොල් දෙලි අපේ අල්ලන තැනට මේ දාගන්නේ කොයි ආකාරයට තියාගන්නේ කියන එක මම ඔයාලට පෙන්වන්න මෙන්න මේ වගේ බක්කියක් හදාගන්න ඕනේ ඉස්සරලා අපි මේ විදිහට බක්කියක් හදලා මේතර ඉරු මේ පොල් දෙලි මේ විදිහට තමයි දාලා තමයි අපි මේ අනමලේ අල්ලන තැනට මේ ලං කරලා හදාගන්න මේ අර වගේ බංකුවක් හදලා අපි එතන ඉඳ ගන්න විදිහට හදලා මේ විදිහට පොල් දෙලි මේ බක්කියට දාලා තමයි අපි මේ මැෂින් එකේ අල්ලන තැනට ලං කරලා පහසුවෙන් අල්ලන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ මේ ලෙලි වලත් මේ එක එක කට්ටි එක එක විදිහට මේවා භාවිතා කරනවා. සමහරට මේ මේකේ වතුර ගහන්න ඕන ලෙලි වලට ඒක අර මේ ටර්බෝ එකේ ඇතුළටත් මේ වතුර මේ වැක්කිරෙන් සෙට් කරනවා වැඩ කරන ලාවට. එහෙම වැඩ කරද්දි ලෙලි වතුර ඇවිල්ලා ලෙලි පෙඟිලා මේ කැපෙන විදිහට නැත්තම් ගොඩට වතුර අල්ලලා බට අල්ලලත් මේ මැෂින් එකේ ලෙලි අල්ලනවා. ඒ ක්‍රම දෙකටම තමයි මේ මැෂින් එකේ ලෙලි ඇල්ලීම කරන්නේ. අපි දැන් බලමු මේ මැෂින් එකේ ඇනමල කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්නම් ඔයාලට. කොයි ආකාරයට සෙට් කරලා දෙනවා කියලා බලමු. මේ තියෙන්නේ ඔයාලට පේන්නේ නැති මේ තියෙන්නේ මේ ඇන අල්ලන තැන. මෙතන මේ වානේ උල් හදලා තමයි මේ පොල්ලට මේ පාහලා තියෙන්නේ. මේකෙන් තමයි කැරගෙද්දි අපි මේ පොළ දෙක අතරින් මේ ලෙලි තියලා අපි දැන් මේ වීඩියෝ එක වැඩ කරද්දී පෙන්වන්නම්. මේ අතරින් තිබ්බහම මේකේ මේ ඇතුළට අරගෙන මේ ඇතුළේ මේ කැරගෙන වීල් එකේ තියෙනවා ඇන ගහලා ඒ ඇන වලින් ලෙල්ල පීරිලා තමයි මේක ගිහිල්ලා ටර්බෝ එකට යන්නේ. ඒ විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තින්නේ. ඒ වගේම තමයි මෙතන මේ අපි හයි කරලා දිනවා මෙතන මේ ස්පොකට් එකෙන් චේන් එක දාලා ස්පීඩ් එක අඩු වෙලා මේ ඇන පොල්ලේ වේගය අඩු වෙලා කැරකිලා යන විදිහට තමයි අපි මේක නිෂ්පාදනය කරලා තින්නේ. මේ විදිහට සල්ලඩිය කියන කොටසත් අපි නිර්මාණය කරලා දිනා මෙතන මේ විදිහට මේ මේකෙම කැරගෙන විදිහට අපි මේ සල්ලඩිය කියන කොටස නිර්මාණය කරලා තිනවා. මෙහෙම තමයි ඔයාලට බලන්න පුළුවන් දැන් මේ සල්ලඩිය කියන කියන්නේ මේ කොටසට තමයි රයිසි අපි සල්ලඩිය කියලා සාමාන්‍ය කියන්නේ. ඒ කොටස නිර්මාණය කරලා තියෙන මේ විදිහට මේ මේ අනමලෙම තමයි ඒ කොටසත් කරගෙන. එහෙම තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක දැන් මේ කවර් කරලා තියෙන වැඩ කරන හින්දා ඒ ඒ අවස්ථාවේ වැඩ කරද්දී ඔයාලට බලන්න පුළුවන් කොහොමද මේ මැෂින් එක ක්‍රියා කරන්න කියලා අපි පෙන්වන්නම්. ඒ වගේම තමයි එහා පැත්තේ අපි මේක ක්‍රියා කරන්න අපි දාලා තියෙන හෝස් පවර් මේ 15 මෝටරයක් තමයි මේ මැෂින් එක සඳහා යොදා ගන්න තියෙන්නේ. හෝස් පවර් 15 තමයි මේ මැෂින් එක සල්ලඩේ අනමල මේ මේ සේරම ක්‍රියා කරන්න අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ හෝස් පවර් 15 කියන මෝටරේ. මොකද මේක ලෙල්ල පිටින් මල්ලන්න අඟල් 16 පල්ලට ගහපු යන මලක් තියෙන්නේ. ඒ හින්දා ඒක හෝස් පවර් 15 තමයි මේ මැෂින් එක ක්‍රියා කරන්නේ. ඒ විදිහ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි දැන් මේ සල්ලඩි කියන කොටස මෙතනින් හැලිලා කාටු පාර අපි මෙතනින් ආපහු ගිහිලා මේ කාටු කන්වයර් එකට යනවා. ඒ විදිහ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. සල්ලඩි උඩයකින් හැලිලා කුඩු ටික පල්ලෙහායින් වැටලා මේ කන්වයර් එක මේක දිගේ ගිහිල්ලා අතන ට්‍රැක්ටරේට පැටවෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විදිහට එහෙම වෙනවා. එතකොට මෙතන සල්ලඩිය ඉතුරු වෙන අර කොස්ස කෑලි ටික ආපහු මෙතනින් මේ කටරේකේ ටර්බෝ එකට යන කන්වයර් එකටම ගිහිල්ලා ඒකෙන් අයකට වෙලා නැවත කුඩු වීම සිද්ධ වෙලා තමයි මේක චක්‍රාකාරයෙන් එහෙම වෙලා තමයි මේ දෙක ක්‍රියා කරන්නේ. ඒ විදිහට තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේක කාටු කුඩු කරන කන්වයර් එක වැඩ කරන්න අපි මෙන්න මෙතන වලට බලා ගන්න පුළුවන් මේ මෙන්න මේ විදිහට අපි ටර්බෝ එකටම අපි ෂාෆ්ට් එකක් දීලා ඒකේ කරගෙන භ්‍රමණයම තමයි අපි මේකත් කරගෙන නිර්මාණ කරලා තියෙන්නේ. මේ විදිහට තමයි මේ මැෂින් එක සිද්ධ වෙන්නේ. මේ විදිහට ඒ ටර්බෝ එකේ ෂාෆ්ට් එකෙන්ම මේකත් කරගෙනවා. ඒ විදිහට තමයි මේකත් හදලා තියෙන්නේ. මොකද බලන්න පුළුවන් දැන් කොහොමද ඒක නිර්මාණ කරලා තියෙන්නේ කියලා. ඔය විදිහට තමයි නිර්මාණ වෙලා තියෙන්නේ. Thank you.
ඇය මොන්නේ
මේකේ කටරකට ටර්බෝ එකට යන කොල්ලෙලි කෙලින්ම බොහු වෙලා ඔයාලට පේනවා ඇති දැන් අතන කටින් විසි වෙනවා ඊට පස්සේ අර සල්ලඩි මාර්ගයෙන් කුඩු ටික යටට වැටිලා එතනින් මෙතන දිග කන්නාරකට ඇවිල්ලා ඒකෙන් කෙලින්ම අපේ අර ට්‍රැක්ටරේට ලෝඩ් වෙන එක තමයි අර පේන්නේ ඔයාලට ඔය විදිහට තමයි ට්‍රැක්ටරේට ලෝඩ් වෙන්නේ ඔම ලෝඩ් වුණාම අපිට කෙලින්ම පිටියට ගිහින් බා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේකට වැඩ කරන්න දෙන්නෙක් විතර තමයි අවශ්‍ය වෙන්නේ වෙන කවුරුවත් අවශ්‍ය වෙන්නේ නැහැ දෙන්නෙක් විතර හිටපුවා මේ මැෂින් එකේ වැඩ කරන්න හොඳටම ඇති ඒ විදිහට අපි තාක්ෂණය වැඩි දියුණු කරලා හදලා තියෙනවා අපේ අර සිසිර ඉංජිනේර් සායතනයේ මේ මැෂින් එක නිර්මාණය කරුවේ හොඳ තාක්ෂණයකින් වැඩි දියුණු කරලා තමයි මේ මැෂින් එක අපි තව ඉදිරියට තවත් මේ වැඩි දියුණු කරලා අපි නිෂ්පාදනය කරනවා මේ විදිහට තමයි මේ මැෂින් එක ක්‍රියා කරන්න ඕනට දැන් ඔය බැලුවේ අපි කොහොමද මේ කාර්ය වෙන්නේ කියන එක තමයි අපි දැන් මේ ඔයාලට පැහැදිලි වෙන්නේ මේ තියෙන එන කොහු මේ විදිහට අපි අතනින් කැපෙන කොස්ස මේ විදිහට මෙතන ගොඩ ගහනවා ඉතින් දුරට හොඳට ගොඩ ගහනවා කුඩු ටික අතන කන්වයරක යනවා මේ විදිහට මේ ආකාරයට තමයි මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ මේ වගේ තාර දාලා පිටණියක් අපිට දා ගන්න පුළුවන් නම් ඇත්තටම මේ කුඩු වේල ගන්න පුළුවන් හැකියාව වැඩි ඉක්මනින් වේලෙනවා මේ විදිහට ඔයාලට පේන ඇති අපි මේ මෙතන අපේ මැෂින් එකත් කස්ටම මේ මහත්තයා මෙතන හදාගෙන තියෙනවා තාර දාලා මේ විදිහට දාලා හදා ගන්න පුළුවන් නම් තාර දාලා ඉක්මනින් අපට කුඩු වේලාගෙන මේ හැකියාව ලැබෙනවා රෙදිවල වේලනට වඩා ඇත්තරම කොන්ක්‍රීට් එකක් දාලා වේල ගන්නවට වඩා වඩා හොඳයි මේ විදිහට තාර දාලා පිටණි සකසගත්තා කියන්නේ අනිවාර්යෙන් වැඩි මේ කුඩු ප්‍රමාණය ඉක්මනින් වේලාගෙන මේ හැකියාව මෙහෙම හදාගත්තම ලැබෙනවා ඒක තමයි මේ විශේෂයෙන් මේ තාර පිටණියක තියෙන වාසිය අපිට හොඳින් වේලා ගන්න පුළුවන් ඉක්මනින් වැඩි කුඩු ප්‍රමාණයක් වේලා ගන්න අපට මේ මුදල් කරගැනීමේ හැකියාව ලැබෙනවා ඒක තමයි විශේෂයෙන්ම මේ තාර පිටණිය දෙන වැදගත්කම. ඒ හින්දා ඔයාලා හැමදෙස්සම පුළුවන් කෙනෙක් අනිවාර්යයෙන්ම තාර පිටණියක් දාගන්නම් බලන්න ඒක ඔයාලට හුඟක් වැදගත් වෙයි. ඒක තමයි අපිට මේක පෙන්වන්න අවශ්‍යතාවය තිබ්බේ. මේ තාර පිටණිය දෙන වැදගත්කම තමයි ඔයාලට පැහැදිලි කරලා කිව්වේ. මේ විදිහට තමයි මේ ට්‍රැක්ටරේට අපි පටව ගන්න කුඩු ටික අපිට මේ විදිහට ට්‍රැක්ටරෙන් ගෙනල්ලා බාලා තුනී කරගෙන මේ හැකියාව ලැබෙනවා අපිට. ඔයාලට පේනවද දැන් මේ ට්‍රැක්ටරෙන් අපි මේක ටිපර් කරනවා. කුඩු ටික දැන් අර දිග මේ කන්වයරක මාර්ගෙන් අපි ට්‍රැක්ටරේට පටව ගත්තා. ඒක දැන් අපිට දැන් තියෙන මේ විදිහට එක තැනකට බාලා අපි පෝරුව මාර්ගෙන් අපි මේක තුනී කරගෙන තමයි වේල ගන්න. මේ විදිහ තමයි අපි ට්‍රැක්ටරේට ඒක බා ගැනීම वाला दखिंड दें अभी ट्रैक्टरे मार्गें कुड़े के पटोगन मेतन पिटे बाल कुहमद बाण वेलगाने कुहमद मे हमद मैं पी वाला पेहदल की दुना मेवागे अभी कुड़ी का मेवा पिटन अत्ती वड़ा लेसी की पेहदल की दुना अभी तम बल मे कुछ क्वालिटी वाले आराम पेनना मेन मेदर अभी मे मेगा हम क्वालिटी මේතම ඔරිජිනල්ම කුඩු එක තමයි මේ තියෙන වලට පේන ඇති මේක තමයි කම්පැනි වලින් ලොකුම මුදලක් දීලා ගන්න කුඩු එක නියම ඔරිජිනල් කුඩු එක තමයි මේක මේ දෙට අපිට මේ දරට බලන්න පුළුවන් මේ වගේ තමයි මේ කුඩු එක ලැබෙන්නේ හොඳම මේ තමයි ඔරිජිනල්ම කුඩු එක මේ කේන්දි කිසිම දෙයක් නැහැ හොඳම කුඩු ලැබිලා තියෙනවා ඔය විදිහට තමයි හොඳම කුඩු එක ලැබෙන්නේ මේ කර්මාන්තේ ප්‍රධානම අංගය තමයි මේ කුඩු කියන එක මේකට තමයි වැඩිම මුදලක් ලැබෙන්නේ මේක තමයි හොඳම කුඩු එක. ඔයාලා දකින්න අපි දැන් කුඩු පෙන්නවා. මේකේ අවසාන ඊළඟ ප්‍රතිඵල තමයි මේ කොස්ස. මේ කොස්ස මේ වේල ගොඩ ගහලා දෙන කොස්ස මේකත් මෙහෙම අපි ලෝඩ් කරලා කිලෝ ගන්න කොස්ස වෙනම විකුණනවා. ඒ වගේම කුඩ වෙනම විකුණනවා. මේකෙදි මේ කුඩට තමයි වැඩිම මිලක් ලැබෙන්නේ. කොස්ස රතේ හා සමානම මිලක් ලැබෙනවා. සාමාන්‍ය ප්‍රය 30ක් 35ක මිලක් මේ කොස්සට ලැබෙනවා. ඒ ගන්න කුඩට නම් 60ක් විතර ලැබෙනවා මේ දවස්වල. හොඳම මිලක් තමයි ඒක. මේ ඒදිර තමයි මේ මේ දෙකේ ලාභය ලැබෙන්නේ හොඳම ලාභයක් ලබන්න පුළුවන් හොඳම මේ දෙයක් තමයි මේ කොහොස සහ කුඩු කියන මේක. ඉතින් ඔයාලා දකින්නද මේ ක්‍රමය කොහමද කොයි කොයි ආකාරයට මැෂින් එක වැඩ කරනවද මේ හැම දෙයක්ම ඔයාලට අපි පැහැදිලි මේ වීඩියෝ එකෙන් පෙන්නවා. තවත් අපි ඉදිරියට තවත් අපි මේ විදිහම අලුත් අලුත් වීඩියෝ ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. අපි channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon click කරලාම තියාගන්න. ඒ වගේම අපි Facebook page එක තියෙන එකට like එකක් දාන්න. අපි Instagram එක තියෙන එකත් අනිවාර්යෙන්ම follow කරන්න. කියනවා අපි කුඩු කිරීමේ සහ ලෙලි
කොහොම බත් කිරීමේ අලුත් මේ නව නිර්මාණයක් කරලා දෙනවා අපි. ඒකත් අපි ඉදිරියේ දැන් වීඩියෝ වල මාගේ වල පෙන්නනවා. එහෙනම් ඒ වීඩියෝ එක අපි හම්බෙමු. අදට අපි සමු ගන්නම්. ඔයාලට සුබ දවසක්. ඒ වගේම ඒ වීඩියෝ එක අපි එනකන් අනිවාර්යෙන් අපි subscribe කරලම තියාගන්න.